FQ360. Favorite material ka channel ek drive sri lanka wedin saddavi ada wala tarang evilla tiyenne mitsubishi launch evolution final generation neke thawat unique unique ride ekak FQ360 right FQ360 එක ගැන අපි අද මේ බලා ගන්න පුළුවන් normal evolution 10 එකයි FQ360 එකේ වෙනස මොකද්ද කියලා. ඉතින් අපි ඇවිල්ලා ඉන්න තැන ඇවිල්ලා මේ දෙන්නේ boom club එකෙන් තමයි මේ Evo එක ඔයාලට review කරන්න අපිට chance එක ලබා දීලා තියෙන්නේ. Mitsubishi Lancer Evolution එකේ කතාව අපි මීට කලින් අපේ videos කරලා තියෙනවා. ඉතින් මෙතන තියෙන link එකෙන් ඔයාලට ඒවත් බලන්න පුළුවන්. Generations ගැන අපි කතා කරලා තියෙනවා. මේක ඇවිල්ලා ලංකාවට තියෙන ලංකාවට car දෙකයි තියෙන්නේ. ඉතින් මේක famousම model එකක්. Evos ගැන කතා කරද්දී 1992 තමයි Evos market එකට introduce වෙන්නේ. ඉතින් ඊට පස්සේ generations ගණනාවක් යනවා. 1 2 3 4 මේ විදිහට යනවා. මේක ඇවිල්ලා රටෙන් රටට වෙනස් වෙනවා. Japanese model එක, ඒ කියන්නේ JDM domestic model එක, ඊට පස්සේ USA වලට යන model එක, ඊට පස්සේ UK වලට යන model එක. දැන් UK වලට යන model එක තමයි මේ FQ360 කියලා හඳුන්වන්නේ. FQ360 එත් එක්කම FQ කියලා ගත්තට පස්සේ FQ300, FQ330, FQ360, ඊට පස්සේ FQ400, තවත් convert කරනවා FQ400 එක FQ440 වලට. මේක differentiate වෙන්නේ මේකේ තියෙන horse power ගානට. දැන් FQ300 එක ඇවිල්ලා horse power 300ක් තියෙනවා. ඊට පස්සේ FQ330 ඒ 330ක් තියෙනවා. ඉතින් FQ360 කියන මේක ඇවිල්ලා horse power 360 horse power තියෙනවා. ඉතින් මේ වගේ differentiate වෙන්නේ ඇවිල්ලා horse power ගානේ. මේක ඇවිල්ලා HKS build තමයි UK වලට යන version එක. American version එක ඇවිල්ලා GSR Evo 10 manual saha auto SST transmission එකකින් යනවා. නමුත් UK වලට යන specifications ඇවිල්ලා, ඒ කියන්නේ මේ models ඇවිල්ලා manual 5 speed manual transmission එකකින් විතරයි අපිට දැක බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. Evo 10 එක ඇවිල්ලා 2007 තමයි market එකට introduce වෙන්නේ. ඉතින් මේක ඇවිල්ලා 2010 car එකක්. 2007න් පස්සේ 2016 දී මේගොල්ලන් cancel කරනවා මේගොල්ලන්ගේ market line එක. ඉතින් discontinue වෙනවා. يعني 2016න් පස්සේ මේක discontinue වෙනවා. මේකේ body styling එක ගැන කතා කරන්නේ, මේකත් compact sports sedan එකක්. ඉතින් කලින් Evos වගේම මේකත් Evo එකේ develop වෙච්ච model එකක් කියලාත් මම කිව්වා, right? car එකේ side elevation එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. මුලින්ම පේන්න තියෙන්නේ මෙන්න මේ Enkai 18 inch racing wheel set එක. ඒත් එක්කම brakes ගැන කතා කරද්දී front 4 pod, rear එක ඇවිල්ලා 2 pod brake set එකක් අපිට මෙයාගෙන් දැක බලා ගන්න පුළුවන්. Pretty much Evo එකම තමයි. ඉතින් එළියෙන් outcome එක Evo එකම තමයි. නමුත් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ difference එක. FQ360. එතනින් ගියාට පස්සේ සාමාන්‍යයෙන් Evo 10 එකේ අපිට exhaust tips දෙකක් බලා ගන්න පුළුවන්. FQ එකේ දෙකක් එනවා. මේකේ එක exhaust එකයි බලා ගන්න පුළුවන්. මේකත් HKS build එකක්. ඉතින් මේ කාර් එක UK වලට යද්දි full tunability වලින් වැඩිම කාර් එකක්. ඒ කියන්නේ HKS tuned කාර් එකක් විදිහට තමයි UK වලට යන්නේ. Previous generations වල Evos ඇවිල්ලා 4G63 කියන engine එකෙන් තමයි ආවේ. නමුත් 10 එකට එද්දි 4B11T කියන engine එක introduce කරලා තියෙනවා. මේක අඳුර ගන්න පුළුවන් engine bay carryම ලේසිම විදිය තමයි මෙන්න මේක. මේක ඇවිල්ලා normal 10 එකේ අපිට දැක බලා ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් FQ360 එකේ අපිට මෙන්න මේ intercooler එකට යන බටේ මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක ඇත්තටම rare car එක. මං කිව්වා වගේ ඔයාලට පෙන්නන්නම් මේක genuine HKS build කියන එක. මේ තියෙන ඇවිල්ලා Mitsubishi Lancer Evolution X GSR FQ360 by HKS. right, ඉතින් මේ එන්ජින් බේ එක මං කිව්වා HKS build කියලා. මේක HKS ගුඩිස් සෑහෙන ගොඩක් බලා ගන්න පුළුවන්කම අපිට තියෙන. ඒ අතරේ මේක ECU එකත් remap කරලා ඊට පස්සේ induction kit එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම brand new HKS ම වෙනත්ම fuel pump එකක් අපිට බලා ගන්න පුළුවන්. එයා intake එක ඇවිල්ලා crossworth එයා intake එකක් අපිට මෙයාගෙන් දැක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේක මං කිව්වා 5 speed manual transmission එකක් තියෙන කියලා. මේක එන්ජින් එකේ power එකට හරියන්න ogura multiplate racing clutch එකක් දාලා තියෙනවා. මේ තියෙන්නේ ඒකේ sticker එක. right, මේක HKS එකෙන් tune කරා 98 octane වලට තමයි
ටියුන් කරලා තියෙන්නේ. නමුත් මෙහෙදී අපි මේක ඩීටියුන් කරලා තියෙනවා. මේ ගාල් තියෙන 98 octane only. So 98 octane අපිට බලා ගන්න පුළුවන් කමක් නැහැ unfortunately ලංකා. ඉතින් අපි මේක ඩීටියුන් කරලා තියෙනවා 95 octane වලට. Right මේවා හැම අපිට ෆැක්ටරි එකෙන් බලා ගන්න පුළුවන්. ෆැක්ටරි ෆිටඩ් ඔප්ෂන්ස් හිටියේ මේවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉන්ටීරියර් සෙක්ෂන් එකට මූව් වුණාට පස්සේ මෙන්න මේක තමයි ඉන්ටීරියර් සෙක්ෂන් එක. ඊට පස්සේ මේ විදිය පොයින්ට් ඔෆ් view එකක් තමයි අපිට ඉන්ටීරියර් සෙක්ෂන් එකෙන් ගන්න පුළුවන්. ඒත් එක්කම මේ සීට්ස් ගැන කතා කරද්දි සාමාන්‍යයෙන් ඔයාලා ivo seats දැකලා ඇති. ivo වලට ricardo seats එන්නේ. ඉතින් මේක ඇවිල්ලා ivo වලට එන ricardo seat set එකට වඩා සෑහෙන වෙනස්. මේකත් ricardo තමයි. නමුත් මෙතන අපිට evolution x කියන custom evolution x embroidery එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට මේ gear knob ඔක්කොම මේ ඔක්කොම carbon fiber factory එකෙන්ම factory fitted options විදියට තමයි මේ කාර් එකට ලැබිලා තියෙන්නේ. Rockford Fosgate sound system එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකෙදි මෙයාට ෆැක්ටරි එක විසින්ම සබ්වූෆ් එකක් ලැබිලා තියෙනවා. දැන් වෙන කාර්ස් වල අපිට දැක්කොත් normal ivo එකක උනත් වෙනත් කාර් වලත් අපිට මේක බලා ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේකේ ඔප්ෂන් එකක් විදියට ෆැක්ටරි ෆිටඩ් ඔප්ෂන් එකක් විදියට ඒක ලැබිලා තියෙනවා. මේ මාෂල් එක නෑනේ. ඉතින් අපි අද මේ ඇවිල්ලා තියෙන තැන ඇවිල්ලා බූම් ක්ලබ් මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලට මෙතනින් ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඔයාලගේ Ford Range එකට ඒත් එක්කම Hilux cab එකට ඕෆ් රෝඩ් කරනවා නම් එමයි ෆේස් ලිෆ්ට් ඔක්කොම දෙනවා. අපි ඔයාලට ගෙනල්ලා දෙනවා තවත් Honda Civic Type R B16B EK9. ඉතින් මේක වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම කරනවා. අපි මේක රන් එකකට අරන් ගිහලා බලමු මෙයාගේ passenger seat එකේ කොහොමද passenger කෙනෙක්ට feel වෙන්නේ. එතකොට driving experience එක මොන වගේද, driving pleasure එක මොකද්ද කියලා අපි මෙයාව ටග් ගාලා quick run එකකට ගෙනිහිල්ලා බලමු එහෙනම්. ඉවසිල්ලක් නැහැ අත්තම කිව්වොත් මේක මොකද මං කිව්වා වගේ ලංකාවේ තියෙන කාර් දෙකෙන් එකක්. ඒ කියන්නේ ලංකාවේ කාර් දෙකයි තියෙන්නේ, දෙකෙන් මේ එකක්. මේව compact sedan, sports sedan නේ. Family car, family car. ඉතින් මම කිව්වා දැන් මේක UK spec වලට එන එක කියලා. FQ 360, FQ 400, FQ 300 මේ ඔක්කොම. ඉතින් මේකෙදි signal lights එහෙම වාට left එකෙන් තමයි බලා ගන්න වෙන්නේ. අයියේ පොඩ්ඩක් අපිට දාලා දෙන්න බලන්න. Right. ඉවස ඔක්කොම කියන්නේ අනිත් පැත්ත තියෙන්නේ. දැන් අපිට මුරු පැත්ත නෙවෙයි අනිත් පැත්ත තමයි තියෙන්නේ. මොකද UK වලට ආපු වාහනේ කියලා. රන් එකක් දෙකක් දාලා ආවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පේන ඇති දැන් මේ තාම සිස්ටම් එකක් රන් වෙනවා. මේක ඇවිල්ලා මේ US වලට විතරක් ස්පෙસિෆයි වෙච්ච දෙයක්. මෙයා විසින්ම කූල් කරගන්නවා. මොකද එන්ජින් එක ගොඩක් අපි රත් කරා එහෙට මෙහෙට ඔයාලට රෝලින් ෂොක්ස් පෙන්වන්න ඕනේ. දැන් මෙයා විසින්ම මේක ඔටෝමැටිකලි කූල් ඩවුන් කරගන්න විදිය තමයි ඔය පේන්නේ. Holy shit. That was quick as God, I didn't expect that, bro.
අපේ යෝ ගැන කලින් කරපු ජෙනරේෂන්ස් වල කරපු වීඩියෝ එකේ කා එක කොයින්සිඩෙන්ට්ලි අපිට හම්බුණා අර්ෂත් මෙතෙන් ඩයිල හිටියා එයාත් වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉතින් මේකේ තමයි කියලා තියෙන්නේ යෝ ජෙනරේෂන්ස් ගැන 1 2 ඒ කියන්නේ යෝ එකේ උපත විපත ඔක්කොම මේකේ කියලා තියෙනවා ඉතින් මේ වීඩියෝ එක මේ මෙතන ලින්ක් එක තියෙනවා මේ ක්ලික් කරන්න लबा ඉතින් අපි හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් පස්සේ Evo 10 එකයි FQ360 ඒ වෙනස දන්නව ඇති කියලා. රයිට් ඉතින් අපි එහෙනම් අදට සමු ගන්නවා. ඊළඟ සතියේ තවත් එපිසෝඩ් එකක් කරන් මේ වගේ අල්ටිමේට් ෆන් එපිසෝඩ් එකක් කරන් අපි එකතු වෙමු. දීලක එහෙනම් අදට. සියෝ. අපි මොකද්ද කරන්න කියන්නේ මෙයාලට? Subscribe කරන්න, like කරන්න, comment කරන්න. රයිට්. ඒ ටික ඔක්කොම කරන්න. අනිත් platforms උත් අපේ follow කරලා තියාගන්න එහෙනම් අපි description එකේ දාන්න. රයිට්. මේ ඉන්නේ අපේ guest අද නලින් අයියා. Nalin Ayye, thank you very much. Abhi, ekathu karagattara. Thanks for having Drive Sri Lanka with you, with Boom Club.